දකුණු ආසියාවේ වැදගත්ම භෝගය තමයි වී. දකුණු ආසියාවේ තමයි ලෝකේ සම්පත්ම තියෙන කලාපය. විශේෂයෙන් ඕගොල්ලන්ගේ රට. එතකොට මේ රටේ මිනිස්සු දුප්පත් කළ යුතුව තියෙනවා. දුප්පත් කළේ නැත්තම් රාජ්‍යයන් අරාජික කරන්න බෑ. දැත්ත ලෝකේ කොහෙවත්ම රටක යුද්ධයකට යන්න ලෑස්ති නැහැ. යුද්ධයක් වුණොත් අද තියෙන ආයුධවල හැටියට යුද්ධය වෙනකොට ඒ රට ඉවරයි. ගෙවල් කැඩිච්ච මිනිස්සු මැරිච්ච බෝක්කු කැඩිච්ච රටක් කරගෙන කාටවත් ඒ රට පාලනය කරන්න බෑ. ඒතොර අහයි මගෙන් එහෙනම් ඇයි අර කොයිද රුසියාව ගහගන්නේ මොකද රට? ඈ? යුක්‍රේන් එකත් එක්කලා ගහගන්නේ කියලා. මතක තියාගන්න ඊළඟ ලෝක යුද්ධෙදී ඉලක්කය කළු මූද. කළු මූද කාටද අයිති? ඒගොල්ලන් තමයි ලෝක යුද්ධයේ දය. එද රුසියාවටද කළු මූද අයිති? ඇමරිකාවටද කළු මූද අයිති කියන එක තීන්දුව කරන්න ඕන. ඒ තීන්දුව සරණ මේ යන්නේ. හරි? ඒකට තමයි ඒ යුද්ධය යන්නේ. හැබැයි අනික් රටවල යුද්ධ කරන්න කවුරුවත් කැමති නැහැ. ඒකට කියන්නේ නව යටත් විදිතවාද ක්‍රමය. ඒ තමයි සල්ලි වලින් ණය කරලා ණයකාරව හැටියට Tamanට ඕනේ නාඩගමක් නටනද ඒ ධනේශ්වර රටවල් වලට ඉඩ දෙන එක. එහෙනම් වී වගාව අසාර්ථක කරන්න ඕනේ දකුණු දිග ආසියානු කලාපේ. පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕනේ. ඒකේ මූලික සැලැස්ම දැම්මේ පිලිපීනයේ සහ ලබිදන්න මධ්‍යස්ථානයේ. ඒකේ මහාචාර්ය මූම තමයි වැඩේ පටන් ගත්තේ. ඔවුන් දැනගත්තා දේශීය වී වලට පොර දාන්න බෑ. පොර දැම්ම ගුවන් ගහ වැටෙනවා. ඒක තියාගෙන ඔවුන්ට ඒ සටන ගෙනියන්න බෑ. ඒක අයින් කරන්න මුහුණු වී මුහුණු කරන්න ඕනේ. එහෙම කළා තමයි IR8 කියන වී වල මංගව සාක්ෂි ඕන තරම් තියෙනවා. ලිඛිත සාක්ෂි තියෙනවා. ගෙනාපුව ඒවා ලංකාවට ගෙනාපුවා. IR8 ලංකාවට එව්වේ. ඒවා මුහුණු. ඒවට රසායනික දාන්න ඕනේමයි. ඒ IR8 ගෙනහිල්ලා අන්තිමට නිලධාරීන් එහෙ අරන් ගිහින් ඔවුන්ට පුරුදු කරලා ඒ රටවල් වල ඇදුවා. පිලිපීනයේ ඒවා සාකව ලංකාවේ බතලකොඩ බය නැතුව මං කියනවා. අම්බලන්තොට බෝම්බුවල ඒවා. එතකොට ඒවා හදන වී තනිකරම රසායනික වලට ප්‍රතික්‍රියා කරන්නේ. පෝර මිටි තුනක් අනිවාර්යෙන් අක්කරයකට දැන් අවශ්‍යයි. පෝර මිටි එක 70 මිලියන් රුපියල් දැන් 30,000ක් විතර වෙනවා. ඒ පොර නමුත් මේක වහලා අපි සහනාදර කියලා අපේ සල්ලි වලින් තමයි මේක ගෙනියන්නේ. ඒක තමයි ලෝක සැලසුම. ගෙනිහිල්ලා මේක පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත් කරනවා. ඒ අස්සය තමයි අපි උත්සාහ ගන්නෙ නැවතත් දේශීය බීජ ටික රැක ගන්න. ඒ සඳහා මූලික පියවර තිබ්බේ හියුගෝ චාවෙල්ස්. හියුගෝ චාවෙල්ස් කියන්නේ ඇමරිකාවේ පාමුල ඉඳලා ඇමරිකාවට ගහන එකේලා. ඇලන්ඩේ මැරුවා. මරලා ඒගොල්ලන්ට ඕනේ රූගඩ පාලනය තිබුණු වෙලාවේ තමයි මිනිස්සු ඔක්කොම ක්‍රියාත්මක කළ තිලියේ පත් කරගත්තේ හියුගෝ චාවෙල්ස්. එයා තමයි කිව්වේ ලෝක බැංකුවට උඹලට සතයක්වත් දෙන්නේ නැහැ. උඹලා අපෙන් පොලිය අරන් ගිහින් තියෙන ඇති. ඔන්නම් හතරෙන් එකක් දෙන්න දැම්ම අරන් පලයල කියලා. හැබැයි ඒ රටේ කොන්ද මේක ලීචාගෙන මිනිස්සු හිටපු හින්දා. එයා හැදුවා මේ බත් කන මිනිසුන්ගේ රටවල් වල එකතුවක්. ඒකට කියන්නේ ඉන්ටර්නැෂනල් රයිස් චේන්. එයාගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නේ ලා වියා කම්පසීනා. ඒ ලා වියා කම්පසීනා සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් මං. එතන මම ලෝකේ බත් කන හැම රටකටම ගියා. හැම රටකම පෙළපාලි වලට ගියා. එහෙනම් මම මට ඕන තියෙන්නේ මේ තරුණයෝ මේ රටේ. මොකද 71 තරුණයෝ මැරුවා. මම නූලෙන් බේරුනේ. මම 71 තරුණේ. 71 දී. නූලෙන් බේරුනේ. මම බේරුනේ මට රිමාන්ඩ් වෙන්න පුළුවන් වෙච්ච ඉඳන්. මම රිමාන්ඩ් නෝනා නම් රිමාන්ඩ් එකේ අරස්සාවේ නොහිටියනම් මම මරලා. එන් පස්සේ 80 ගණන් ඔල මැරුවා. යාපනේ හැරි දකුණේ හැරි ඔක්කොම තරුණේ මැරුනේ. ඔගොල්ලෝ තරුණයෝ. ඒකට ඉඩ දෙන්න බෑ. පෙර දෙනියේ රවුන්ඩ් බෝඩ් එකේ බෙලි කපලා තියලා තිබුණේ ඔක්කොම තරුණන්ගේ බෙලි රවුමට. දෙලුම් මල් වාගේ. ඒක වෙන්න බෑ. හැබැයි ඔයගොල්ලන්ගේ රටට ඔයගොල්ලෝ ආදරය කරන්න ඕනේ. මේක මගේ රට නෙවෙයි. මම මොහොම් පෑදුරු කරා ශ්‍රී ලංකාව මගේ මාතෘභූමිය නෙවෙයි. මං කොමියුනිස්ට්වාදියෙක්. මගේ මාතෘභූමිය පෘථිවිය. මම පෘථිවිවාසියෙක්. එහෙනම් මට කොයි රටත් එකයි. හැබැයි ඔයගොල්ලන්ගේ රටේ දේශීය බීජ බේරගන්න. ඒක තමයි අනාගතයේ ඉතුරු වෙන එකම දේ. ඉතින් ඒ දේශීය බීජ වලට රසායනික නැතුවයි අපි කෘෂිකර්මය කරන්නේ. රසායනික දැම්මොත් වැටෙනවා. එතකොට කොහොමද අපි පෝර හදාගන්නේ?
ඒ වැඩි තම මේ කරන්න හදන්නේ. අපි මේ කුමුරු කොටනවා නෙමෙයි. පොර හදන්න හදනවා. මේ තියෙන සාක පත්‍රවල මේ ගොයන් කපලා ඉතුරු වෙයි ඔක්කොම තියෙන හිරු එළිය. ගබඩා වෙලා. හිරු රැස් ගබඩා වෙලා. කාබන් හැටියට. ගබඩා වෙච්ච ඒවා. ඊට පස්සේ අපි ඒවා කුඹුරට දානවා. කොටලා කුඹුරට දාලා යට කරනවා. යට කරනවත් එකම මේ දවස්වල තමයි සුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ. මහාචාර්ය අලවත්තගොඩ ප්‍රේමදාස. ඔහු විද්‍යුත් විද්‍යාඥයෙක් නමුත් රුහුණු විශ්වවිද්‍යාලයේ මේ මහාචාර්යවරේ. එයා ලියනවා ගොංකමක් වූ ගොවිතැන කියන පොත පුළුවන් නම් හොයලා කියවන්න. ඒක කියනවා මාස දෙකක් ශ්‍රී ලංකාවේ හැමතැනම තියෙන පස්වල තියෙන පෝරස ප්‍රමාණය එකයි. හන්තානෙත් එහෙමයි. ගතාරෙත් එහෙමයි. ඒවා පස් සාම්පල් දෙවම පොත පෙන්වන්න මං ගාව තියෙනවා. මහාචාර්ය අලවත්තගොඩ ප්‍රේමදාස. ඇයි ඒ වෙනකොට සුද්‍ර ජීවීන් ක්‍රියාත්මකයි පොළවේ. අවුවයි වැස්සයි දෙකම තියෙනවා. වැස්ස වෙලාවේ සුද්‍ර ජීවීන්ට ක්‍රියාත්මක වෙන්න බෑ අවුවෙත් බෑ. අවුවයි වැස්සයි දෙකම තියෙන්නේ සංවාහන වැස්සේ. මේ දැන් එතකොට දැන් සුද්‍ර ජීවීන්ට පොර හදන්න අපි වැඩක් බාර දෙනවා. මොකද්ද? මෙන්න මේ ටික කොටලා නියරත් රැහැලා දානවා මේකට. සති දෙකක් ඇති මේක දිරන්නේ ඒගොල්ලන්ට. ඔයගොල්ලෝ කියන්නේ මඩ කුණු වෙනවා කියලා නෑ. සුද්‍ර ජීවීන් පොර හදනවා. බින්හි හැම සමගත් නියරත් කෙටුම සති දෙක පසුව දෙයියේ හීයත් යෑම. දැන් පටන් ගන්න. දැන් නියරත් කොටලා දාන්න. මොකක් පෙරලගෙන යන්න. ඒ තුටි මම හවසු ගන්නන්නේ.